2023 සැප්තැම්බර් 1 දින අවසන් වූ සතිය තුළ සමස්ත මිල දශකයේ අගය 11156 දක්වා 0.045 පහළ ගොස් තිබූ අතර S&P SL 20 මිල දශකයේ අගය 11153 දක්වා 0.05 පහළ ගොස් තිබුණා. වෙළඳපොළ විසින් රුපියල් මිලියන 7415ක පිරිවටමක් සතිය තුළ වාර්තා කර තිබූ අතර වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 4449 දක්වා පහළෙන් ලැබුවා. ඇමරිකන් ඩොලර් වටිනාකමෙන් ඩොලර් බිලියන 13.9ක් නෙළදී. විදේශී මිලදී ගැනීම රුපියල් මිලියන 286ක් වූ අතර එය මුළු පිරිවටම 4%ක්ද රුපියල් මිලියන 551ක් වූ විදේශ විකුණුම් ප්‍රමාණය මුළු පිරිවටම 7%ක් වශයෙන්ද වාර්තා වී තිබුණා. මේ අතර 2023 සැප්තැම්බර් 1 දින අවසන් වූ දින තුළ ඉහළ ගනුදෙනු පිරිවටමක් සටහන් කළ සමාගම් අතර රුපියල් මිලියන 310ක් වටිනා පිරිවටමක් වාර්තා කරමින් හේලි සමාගම ප්‍රමුඛත්වය ගන්නා ලදී. ඊට අමතරව ඉහළ ගනුදෙනු පිරිවටමක් සටහන් කළ අනෙකුත් සමාගම් අතර හෙඩ් නැෂනල් බැංක්, ලංකා IOC, කැපිටල් ඇලයන්ස් සමාගම් ඉදිරියෙන් සිටීමට සමත් වුණා. දින තුළ සිළු කොටස් මිල දශකයේ ඉහළ දායකත්වයක් පිරිනමු සමාගම් පිළිබඳව අපි ඉතාක් මෙන් විමසීමක් කළොත් ඒ අතර ඉදිරියෙන් සිටීමට කමර්ෂල් බැංක් ඔෆ් සිලෝන් සමාගමට හැකියාවක් තිබුණා. ඊට පස්ව පිළිවෙලින් හේලි සමාගම, ලංකා IOC, DFCC බැංක්, LOC හෝල්ඩ්ස් යන සමාගම් මිල දශකයේ ඉහළ දායකත්වයක් ලබා දී තිබුණා. සතිය වෙළඳපොළ ගනුදෙනු අවසන් කරමින් සීල කොටස් මිල දශකය සහ S&P SL20 මිල දශකය නැවතත් ඉහළ යාමක් වාර්තා කරන ලදී. මේ අතර සාමාන්‍ය අගය බරිත ප්‍රමුඛ ණය පොලි අනුපාතය 15.29ක් අගයක් වාර්තා කරමින් අඛණ්ඩව 12 වෙනි සතියට පහත වැටෙන අතර ඉදිරි සති කීපය තුලදීද පහත වැටෙන ඇතැයි අපි අපේක්ෂා කරමු. මේ කොටස් වෙළඳපොළේ වර්ධනයට හේතු වන ඇතැයි අපි අපේක්ෂා කරමු.